අයිබෝවන් සුබ දසනක් අපි ගත කරන එක තප්පරයක කාලයක් කොයිතරම්නම් වැදගත් කියන කාරණාව පිළිබඳව සවා බලද්දී ප්‍රවෘත්තිමය වශයෙන් ගත් විට ඒ මොහොත කොයිතරම් වටිනවාද කියලා ඔබට හිතා බලන්න හැකියාවක් ලැබෙවි මේ ගත කරන මොහොතක් තප්පරයක් දවසක් සහ මේ ගත කරන කාල වේලාව ලෝක ඉතිහාසයේ තුල අපූර්ව පරිච්ඡේදයක් සනිටුහන් කරන්න තරම් වටින සිදුවීමක් සිදුවන මොහොතක් වන්නට පුළුවන්. ඉතින් මේ සිදුවීමේ සජීව සාක්ෂිකරුවන් විදිහට අපි හැමදෙකම මේ සිදුවන්නේ කුමක්ද? මේ යට ගියාව කුමක්ද සහ මේ සම්බන්ධ සැබෑ කතාන්තරය කුමක්ද කියන දේ පිළිබඳව දැනගෙන සිටීම ඉතාමත්ම වටිනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේදීත් විදේශගත කාලනතරතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්න සූදස වැඩසටහනින් සූදානම්. අද අගෝස්තු මාසයේ 3 වෙනිදා අගහරුවාදා සූදස මැදිරියට පැමිණ තිබෙනවා ඒතරතුරු විශ්ලේෂණාත්මක ඉදිරිපත් කරන්න ප්‍රවීණ විදේශ විචාරක මාතිවේදී ප්‍රසාද් උඩංගොඩගේ අයිබෝවන් සුබෝදසනක් ඔබට. ඉතින් සුබෝද විදිහට දවසේ තොරතුරු පෙළගස්ම බලනම ඒ තොරතුරුකින් එක කතා කරමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෞගේ දවසක ප්‍රකාශ කරනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙන අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ පුරා. දැන් කොරෝනා වසංගතය නිසා අධ්‍යාපන ශාස්ත්‍රය වගේ බොහෝ ශාස්ත්‍රයන් අර්බුදයට ලක් වෙලා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කතා කරද්දී අපි වර්තමානය තුළ වැඩි අවධානයක් සහ අවධානමක් පිළිබඳව කතා කරන දෙයක් තමයි මේ නව වෛරස් ප්‍රභේදය නැතවීම පිළිබඳව. එතනින් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වෙනකොට රටවල් බොහෝ මේක සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඔබ දන්නවා මේ වෙනකොට චීනයේ සහ ඕස්ට්‍රේලියාවේ පවා නව කොවිඩ් සීමා පනවල තිබෙනවා මේ ඩෙල්ටා සීග්‍ර ව්‍යාප්තිය නිසා. ඒ නිසා අපි හිතුවා අද පළමුවෙන්ම මේ සම්බන්ධයෙන් කතා කරන්න. පැහැදිලිවම සංජීවනි මේ වෙනකොට ගෝලීය ආසාත්යන්ගේ සංඛ්‍යාව වාර්තා වෙන්නේ මිලියන 198ක් විදිහට ඒ වගේම මිලියන 4.2ක් මිය ගිහිල්ලා තිබෙනවා මේ කොරෝනා වෛරස් ව්‍යාප්ති නිසා සමස්ත සංඛ්‍යා. දැන් මේ සමස්ත සංඛ්‍යා මේ ගත වූ සති දෙකක පමණ කාලයෙන් ඉඳලා සීග්‍රෙන් ඉහළ යමින් පවතිනවා. මේට ප්‍රධානම හේතු විදිහට සැලකෙන්නේ දැන් ලෝක පුරා රටවල් 132ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරන ආකාරයට රටවල් 132කට බලපෑම් එල්ල කරන මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තියෙන මේ අනතුරුදායක බව නිසා තමයි මේ ආකාරයෙන් කියන්නේ අපිට වාර්තා වෙන ආකාරයට රෝගීන් සංඛ්‍යාව එකවර ඉහළ යාමක් පෙන්눔 කරන. ඊට එකම හේතුව තමයි මේ ඩෙල්ටා වෛරසයේ අධික්‍රියාකාරීත්වය. දැන් මේ වෙනකොට ඇමරිකාවේ ඔය වසංගත රෝග පිළිබඳ ඒ ප්‍රධාන විද්‍යාඥයා ඇන්තනි පෞචි සඳහන් කළා මේ හරියට මේ කොයි ආකාරයෙන් මේක පැතිරෙනවද කියනවා නම් මේ පැතිරෙන වේගය ගැන සලකලා බැලුවොත් මේ පැපොල රෝගය ව්‍යාප්ත වෙන ආකාරයට ව්‍යාප්ත වෙනවා කියලා කියනවා. ඇමරිකාවේ මේ කොවිඩ් නීති රීති සම්බන්ධ සංශෝධනිකුත් අවලදුම ආවරණ පළඳීම පිළිබඳව පැහැදිලිවම සංජීවනි මොකද දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. මේ පූර්විකාවත් එක්ක මෙතෙන්දී ඇමරිකා එක්සත් ජනපදයේ මෙතෙක් දවස් සැලකුවේ කොරෝනා වෛරසයෙන් පරිබාහිර කොරෝනා වෛරසය තමන්ගේ ජන සමාජයේ නැති රටක් විදිහට. නමුත් දැන් ඒ නිසා ඇතිවිලා තිබෙන තත්ත්වය තමයි දැන් එක් පැත්තකින් මේ ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීග්‍රයෙන් ඉහළ යද්දී අනෙක් පැත්තෙන් මේ රටවල් වලට දැනෙන ආර්ථික සමාජීය පසුබෑම ඉතාම බරපතල මට්ටමක තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ලොකු අවධානමක් පහළ වෙලා තිබෙනවා නැවත වතාවක් මේ කොවිඩ් 19 වසංගතය හිසේස බීම නිසා. මොකද ලෝකේ වැඩිම මරණ සංඛ්‍යාවක් සහ වැඩිම ආසාදයන් සංඛ්‍යාව රීම්කම් කියන ඇමරිකා එක්සත් ජනපදය. නමුත් ඇමරිකාවත් ඉතාම සාර්ථක විදිහට මේ එන්නත් කරන වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියා. ඔවුන්ට තිබිච්ච ප්‍රධානම තර්ජනය තමයි දැන් මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ එක් පැත්තකින් හඳුනා ගැනීමේ අභියෝගයක් තිබුණා. ඒ වගේම මෙහි ව්‍යාප්ති වේගය සලකලා බලලා කොහොමද මේ වෛරසයට ගොදුරුවන්නන්ට ප්‍රතිකාර කරන්නේ මේ පිළිබඳව වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයක් මෙලා තිබුණා. ඒ වගේම අපි ගත්තොත් දැන් මේ අපිට වාර්තා වෙන ආකාරයට ඒ වගේම සංජීවනි සඳහන් කළා රටවල් දෙකක නම් චීනය සහ ඕස්ට්‍රේලියාව. දැන් චීනය ගත්තොත් චීනය මෙතෙක්කල් සැලකුණේ දැන් සති දෙකක් පමණට පෙර දක්වා තත්ත්වයේදී චීනය සලකනු ලැබුවේ මේ කිසිදු කියන කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉන්දියාවට බලපෑමක් එල්ල කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා.
නමුත් මේ වෙනකොට ඉතාම සරල කාරණයක් කිව්වොත් දැන් අපි අතත් ඉන්දියාවේ විවිධ සමාජ ආර්ථික ගැටලු තිබෙනවා ඒක ඇත්ත. නමුත් මේ අපිට වාර්තා වෙන ආකාරයට මේ ඉන්දියාව ඒ වගේම චීනය ගත්තාම දැන් ඉන්දියාවේ මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පටන් ගත්තා. ඒක දැන් ලෝකයේ රටවල් 132කට ගිහිල්ලා තියෙනවා. චීනයේ වුහාන් නගරයෙන් මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වෙලා චීනය සමත් වුණා ඒක පාලනය කරගන්න. මේ වගේම ඕන නැත් ක්‍රමයක් වේගවත් කරා. නමුත් මේ වෙනකොට චීනය තුල උදාහරණයකට ගත්තොත් ඊයේ දිනේ තුල පමණක් 300ක් ආසාත්‍යයන් වාර්තා වෙලා තියෙනවා. දැන් මේට මාසයකට පමණ පෙර ගත්තාම එකම චීනය තුල එකම ආසාත්‍යයක් හිටියේ නැහැ කියන වාර්තාවට චීනය හිමිකම් කිව්වා. ඕස්ට්‍රේලියාව තුලින් පාලනය අනිවාර්යයෙන්. ඉතින් එතකොට චීනය මේ වෙනකොට ඉතාම නරක තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රාන්ත 15ක පමණ සීක්‍රෙන් කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ වගේම ඔවුන් නිරන්තරයෙන් මේ කොළඹ අපි ගත්තොත් මේ ලංකාවේ තත්ත්වය ගත්තාම මේ නාගරිකයේ විශේෂයෙන්ම අපේ මේ බස්නාහිර පළාත සහ මේ කොළඹ දිස්ත්‍රික්කය තුල වැඩි හැමදාම වැඩි ප්‍රමාණයක් පෙන්වු කරන නිසා තමයි අපේ එන්නත් කරන වැඩපිළිවෙල මේ කොළඹ කේන්ද්‍ර කරගෙන ගියේ. ඒ වගේම තමයි දැන් චීනයේ තත්ත්වය ගත්තත් මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් අර නාගරික ප්‍රදේශ වෙත චීනයේ මේ වෛරස් ව්‍යාප්තිය යනවා. දැන් බීජින් නගරේ මේ වෙනකොට බීජින් වෙත පැමිණලා තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම චීනයේ ලොකු අභියෝගයක්. අපි අපි කියන්නේ මේ බීජින් කියන්නේ අතිශය විශාල ජනගහනයක් ඉන්න නගරයක්. මේ මහා නගරවලට පැතිරුණ අපි දැක්ක නව දිල්ලියේ වෙච්ච දේ ඉන්දුනීසියා ජකාර්තා නගරේ වෙච්ච දේ දැක්ක නිසා දැන් බීජින් නගරයට මේක ව්‍යාප්ත වෙනවා කියන්නේ එය චීනයට ලොකු අභියෝගයක් වෙනවා ඔවුන් මෙතෙක් අනුගමනය කරපු ක්‍රියාමාර්ගවලින් මේක මර්ධනය කිරීමේ. ඊළඟට අපි ඔස්ට්‍රේලියාව පැත්තට යමු වෙලා අපේ සටහන අවසන් කරමු මේ කොරෝනා පිළිබඳ. මොකද අපි ඩෙල්ටා ප්‍රභේදයේ අනතුරුදායක බව කතා කරන්නේ අපේ ජනතාවට නැවත වතාවක් මේ ගැන හිතන්න. මොකද මේ මේ තියෙන භයානකකම එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ඒ කියන්නේ එක එක රටට එක එක විදිහට මේකේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය මේ වෙනකොට වෛද්‍ය ඇන්තනි පෞචි සඳහන් කරන මේ පැපල රෝගය ව්‍යාප්ත වෙන වේගයෙන් මේක ව්‍යාප්ත වෙනවා කියලා. ඉතින් අනුව ගත්තාම අනිත් රටවලත් එක ඊට දෙවෙනි නැහැ. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව ලොකු අනතුරු ඇඟවීමක් මීට දින දෙකකට පෙර කරා. ඒ වගේම ඊයේ දිනේදී අපි දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ටෙඩ්‍රෝස් අද්නම් ගේබ්‍රියාෂස් ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ ප්‍රශංසාවක් කළා තිබුණා මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ඔය එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කිරීම සහ හැකියතාක් කියන්නේ ඉතා ඉක්මනින් ඉලක්කගත ක්‍රමයකට ජනතාවට එන්නත් ලබා දෙන්න ගත ක්‍රියාමාර්ගය ඉතාම ලෝකයානික රටවල් එක්ක සංසන්දනය කරනකොට ඉතාම ප්‍රශංසනීයයි කියලා මේ සඳහන් කළා තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. දැන් ඔස්ට්‍රේලියාව ගැනත් කතා කරලා අපි ඔස්ට්‍රේලියා මේ චීනය ගැන කතා කරා. ඔස්ට්‍රේලියාව ගැනත් යම් මතක් කිරීමක් කරන්න වෙනව නැවත වතාව. මොකද ඔස්ට්‍රේලියාවේ අතනම ඔස්ට්‍රේලියාව කියන රාජ්‍ය මේ කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළා. ඒ කියන්නේ ලෝකයේ පළමු දෙවනි රැලි වලට මුහුණ දෙද්දී ඔස්ට්‍රේලියාවේ එවැනි රැල්ලකට මුහුණ දුන්නේ නැහැ. නමුත් දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ කෙලින්ම ඔස්ට්‍රේලියාව අලුත් කොරෝනා රැල්ලකට ගොදුරු වෙලා තිබෙනවා. මේක මේ තත්ත්වය මෙල්බර්න් සහ අනිකුත් ඔය වික්ටෝරියා ප්‍රාන්ත ආශ්‍රිතව මේ ව්‍යාප්තිය තියෙනවා. ඊළඟට තියෙන ලොකුම ගැටලුව තමයි ඔස්ට්‍රේලියාව මේ රෝගේ කළමනාකරණය කරන්න දැන් දැඩි සංචරණ නීති පනවල ඒ වගේම සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක කළා. ඒ අනුව යම් කිසි ආකාරයක රෝගේ පාලනය කිරීම කෙරෙහි තමයි ඔස්ට්‍රේලියාවේ අරමුණ නැත්තම් දැඩි අවධානය යොමු වෙලා තිබෙන්නේ. නමුත් දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඔස්ට්‍රේලියාවේ ජනගහන 5%කට පමණයි එන්නත් ලබා දීලා තියෙනවා. ඔවුන් එන්නත් කරන
සම්බන්ධයෙන් අර රෝගය පාලනය කිරීමේ සෞඛ්‍ය ක්‍රමවේද වලට ගියාට එන්නත්කරණය කියන එක යම් ආකාරයකට අමතක කිරීමක් කළා තිබුණා. දැන් උදාහරණයක් විදිහට හිටපු ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අපි මේ ගැන ඊයේත් කතා කරා. ටර්න්බුල් නැවත මතක් කළ දැඩි විරෝධය පළ කරා. ඔහු කියා සිටියා මේ ආකාරයෙන් මේ වක්කින් විරහිතව ක්‍රියාත්මක වීම ඉතාම බරපතල තත්ත්වයක් කියලා. ඉතින් මේ අනුව බැලුවහම අපිට මේ ඔස්ට්‍රේලියාවේ තිබෙන තත්ත්වය, ඒ කියන්නේ එක් පැත්තකින් ඔවුන් මේ එන්නත්කරණය අතින් පසුගාමී වෙන්නේ, ඊළඟට නැවත වතාවක් දැන් මේ ලොක්ඩවුන් ක්‍රමවේද වලට ගිහිල්ලා ඔස්ට්‍රේලියාව සෑම අවුට්බ්‍රේක් එකකදීම මේ ආසාත්‍යයන් සොයාගත්ත හැම අවස්ථාවකදීම ඔවුන් කරේ දැඩි ලොක්ඩවුන් එකකට යනවා. නමුත් අපි දැක්කා මීට සතියකට පෙර ඉඳලා මේ ජනතාව මේ ලොක්ඩවුන් එක ප්‍රතික්ෂේප කරන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මිනිස්සු එවගේ අනිකුත් නගර කීපයක මිනිස්සු එළියට ඇවිල්ලා කලහකාරී ලෙස හැසිරෙනවා. මොකද දැන් මේ දිගින් දිගටම මේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය තුළ මිනිසුන් හිරකර තැබීමේ තිබෙන අපහසුතාවය තමයි එයින් පෙන්නුම් කරන්නේ. ඒ නිසා දැන් ඇත්තටම මේ ක්‍රමවේද දෙකම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දෙනවා නම් අර සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක කිරීම සහ පෞද්ගලික හැසිරීම පවත්වා ගන්න අතරම එන්නත්කරණය එය ඊට ශක්තියක් ලබා දෙනවා. දැන් අපිට ඊයේ වාර්තා වුණා මේ ඩෙල්ටා වෛරස් ව්‍යාප්තිය හමු ඊශ්‍රායලයේ පීවරගෙන තිබෙනවා. එරට වැසියන්ට බූස්ටර් ඩෝස් එකක් එමත් නැත්නම් මේ ප්‍රමාණය එන්නතේ බලය නැංවීමේ තුන්වෙනි මාත්‍රාවක් ලබා දීමක් ගැන දැන් ඊශ්‍රායලයේ කටයුතු කරගෙන යනවා. අනිකුත් දැන් බ්‍රිතාන්‍යත් මේ තුන්වෙනි මාත්‍රාව පිළිබඳ නිවේදනය කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී මේ තත්ත්වය ගොඩක් නරකට හැරෙනවා නම් අපේ රටවලටත් ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න සිද්ධ වෙයි. රජයේ දැනටමත් ඒ ගැන සැලකිල්ල යොමු කළ තිබෙන බව තමයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ. සෑම විටම වැදගත් වෙන්නේ පෞද්ගලික පරිසංවේම. මීළඟට අපි තෝරාගත්තේ අන්තර්ජාතික පුවත් අතර නැත්නම් විදේශ පුවත් සේවා අතර බොහොම උණුසුම් පුවත් මේ දිනවල මවන නැත්නම් වාර්තා කරන සිදුවීමක් සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සටන් කාමින්ගේ ක්‍රියාකාරකම්. විදේශීය හමුදාවන් ඇෆ්ගනිස්තානයේ නිවත් වීමත් එක්කම වර්තමානය තුළ ඇෆ්ගනිස්තානයේ මුහුණ දෙල තිබෙන්නේ දැඩි අර්බුදකාරී තත්වයකට. ඇත්තටම ඇෆ්ගන් රජයට සහ හමුදාවන්ට තව කොච්චර කාලයක් මේ තත්ත්වය දරාගෙන ඉන්න පුළුවන්කමක් තියෙයිද? ඔව්. වැඩි දවසක් මේක දරාගෙන ඉන්න අපහසුයි. මොකද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට තලෙබාන් සටන්කාමීන්ගේ ඉදිරියට එම හමුවේ ඊට මුහුණ දීම ඇෆ්ගන් හමුදාවට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒක හේතු ඇයි කියන එක අපි තව ටිකකින් කතා කරමු. මේ ප්‍රවෘත්ති වාර්තාවල දැක්වෙන ආකාරයට නගර තුනක් මේ ප්‍රහාරයට ලක් වෙනවා. විශේෂයෙන්ම ඒ අතර වෙනවා මේ කන්දහාර් නගරය මේ තලෙබාන් සංවිධානයේ උප්පත්තිය සිදුවෙච්ච ස්ථානයේ විදිහට සැලකෙන කන්දහාර් නගරය වුන් නිරන්තරයෙන් උත්සාහ ගන්නවා මේ ප්‍රහාර මැඩලීම සඳහා. ඊළඟට දැනට ලොකුවට මේ තලෙබාන් ක්‍රියාකාරකම් දකින් ලැබෙන හෙල්මන්ත් කියන පළාතේ, හෙල්මන්ත් පළාතේ අගනුවරවෙන් ලෂ්කා ගා කියන නගරය. දැන් මේ වෙනකොට ලෂ්කා ගා කියන නගරය සම්පූර්ණයෙන්ම තලෙබාන් සංවිධානය විසින් වටිනු ලැබ තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඔවුන්ගේ පිරිස් බලය ඉතාම වැඩි. මේ කොටු වෙලා ඉන්න ඇෆ්ගන් හමුදාවට අවශ්‍ය සැපයුම් ලබා දීමත් මේ වෙනකොට අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ තත්ත්වය දිහා බැලුවහම ඉතාම ඉක්මනින් අපිට වාර්තා වෙන ආකාරයට මේ ඇෆ්ගනිස්තානයේ බරපතල ලේවැගිරීමක්, ඒ වගේම අන්තවාදයේ ව්‍යාප්ත වීමක් ඉතාම ආසන්නයි කියලා නිකන් හැඟීමක් ඇති වෙනවා. මේ තලෙබාන් සංවිධානය හැසිරෙන ආකාරය දෙස බැලුවහම ඔවුන් යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකුත් එක්ක එන්න උත්සාහ ගන්නවා. මොකද තලෙබාන් සංවිධානය විවිධ ප්‍රකාශ මේ සම්බන්ධයෙන් කළ තිබුණා. අපි ඊයේත් කතා කරා ඔවුන්ගේ කාඩර්වරු දෙදෙනෙක් අර ඇෆ්ගනිස්තානයේ විකට නළුවෙකු වෙඩි තබා මරා දැමීම පිළිබඳව ඒකට ලබා දීපු උත්තර ගැනත් අපි කතා කරා. ඉතින් යනු බැලුවහම මේ විවිධ
හේතු පදනම් කරගෙන මේ තලිබාන් සංවිධානය විවිධ පළාත්වල අනික් අතට අපි අර කලින් කිව්වා අෆ්ගන් හමුදාව ඇයි මේකට මුහුණ දෙන්න ශක්තිමත් නැති කියලා ප්‍රධාන වශයෙන්ම අෆ්ගන් හමුදාව ඉතාම කෙටි කාලයක් තුල තමයි ස්ථාපනය කෙරුණේ. එතකොට ඔවුන්ට මේ ඇමරිකාවේ මූලිකත්වයෙන් පුහුණුවක් ලබා දුන්නත් එය වර්තමානයේ අපි දකින ආකාරයේ මේ අභියෝගයට මුහුණ දෙන්න තරම් සුදුසු පුහුණු තත්ත්වයක් නෙමෙයි. ඊළඟට ඔවුන්ගේ අවිය ආයුධ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ දැන් කලිබාන් සංවිධානය ගත්තාම ඔවුන් මේ ක්‍රියාත්මක වෙනවා ඇෆ්ගනිස්තානයේ තුල වගේම බාහිර යම් ආකාරකින් මේ අන්ඩර්වර්ල්ඩ් එහෙම නැත්නම් පාතාලගතව ක්‍රියාත්මක වෙනවා. දැන් මේ තත්ත්වයේ හමුවේ තලිබාන් සංවිධානයේ යම් ආකාරයකින් බලය අත්පත් කරගත්තොත් ඇෆ්ගනිස්තානයේ නැවත වතාවක් ඉතා දරුණු ලේවැගිරීමක් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද අනිවාර්යයෙන්ම මේ ඇෆ්ගනිස්තානයේ මේ ආකාරයෙන් අස්ථාවර තත්ත්වයකට පත්වීම කිසිදු රටක් අනුමත කරන්නේ නැහැ. නමුත් මේ තියෙන තත්ත්වය ඉතාම සංකීර්ණයි. එනිසා අපිට ඉදිරියේදී මේ ගැන වඩාත් කතා කරන්න තියෙවි. ඒ වගේම ඇෆ්ගනිස්තානය ගත්තාම ලෝකේ විවිධ කාලවලදී විවිධ බලවත් විවිධ ප්‍රබල බලවේග පරාජය කරන්න කියන්නේ මේ බල මේ බලවේග වලට මුහුණ දීලා ඒවයින් බේරී සිටීමට සමත් වූ ජාතියක් විදිහට සැලකෙන උදාහරණයක් විදිහට සෝවියට් ආක්‍රමණය ඒ වගේම දැන් ඔය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකානු මෙහෙයුම මේවා එකක්වත් සාර්ථක වුණේ නැහැ. විදේශීය මෙහෙයුම් සාර්ථක වුණේ නැහැ. ඉතින් පෙර ඉතිහාසයේ බ්‍රිතාන්‍යයන් මේ වගේ විවිධ ආක්‍රමණිකයන්ට මේ සාර්ථක වෙන්න බැරි වුණා. ඉතින් මේ නමුත් මේ වර ඇෆ්ගනිස්තානයේ තුලින්ම මේ ව්‍යාප්තිය සිදු වෙන නිසා විශාල අවධානමක් තියෙනවා ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය ජනජීවිතය සාමාන්‍ය ජනතාව තමයි සංජීවනයේ මේකෙන් බැටකන්නේ. මොකද මේ සටන්කරුවන් හෝ ඔවුන් පිනවීමට සටන් කරන පාර්ශවය නෙමේ වැඩි වශයෙන් මේ ඇෆ්ගනිස්තාන සිද්ධියේදී අපි දකිනවා සාමාන්‍ය වැසියන් මිය යාමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තිබුණා. මේක තවත් ඛේදවාචකයක් මේ ඇෆ්ගන් ප්‍රශ්නයක් සැලකිල්ලට ගත්තාම. දැන් ඇෆ්ගනිස්තානයේ මේ ඇතැම් දේශ සීමාවල කියන්නේ දේශ සීමා හෝමාරුවල බලය තලිබාන් සටන්කරුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේක කොයි ආකාරයේ කලාපය තුළ බලපෑමක් ඇත්ද? ඔව් ඇත්තටම සංජීවනි හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මේ වෙනකොට මේ අත්පත් කර ගැනීම තුළ එකක් තමයි තලිබාන් සංවිධානයට ඉඩකඩ ලැබෙනවා පලාත් අතර කොරිඩෝ එහෙමත් නැත්නම් ඔවුන්ගේ සටන්කරුවන් හුවමාරු කිරීමේ මාර්ග ඉදිකිරීමට. ඒ වගේම අනික් පැත්තෙන් දේශීමා බටහිර ආසියාව පැත්තටින් දේශීමා තමයි තලිබාන් සංවිධානයේ ග්‍රහණයට නතු වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔවුන්ට ඊළඟ දැන් අපි දකිනවා ඇමරිකාව සම්බාධක දාලා මේ යම් ආකාරයක ආර්ථික ක්‍රියාමාර්ගයක් තුලින් මේක මැදින් පියවර ගත්තත් ඊළඟට තියෙන ලොකුම ගැටලුව තමයි ඔබ සඳහන් කරපු ආකාරයට මේ ඇෆ්ගනිස්තානයේ තුල මේ අපි දකින තත්ත්වය එහෙමත් නැත්නම් මේ තියෙන අභියෝග වලට මුහුණ දීම කොයි ආකාරයෙන් සිදු වෙයිද කියන ප්‍රශ්නය තමයි අපි දකින්නේ. අපි ඒත් එක්කම ඊළඟට යොමු වෙනවා ඊශ්‍රායලය සහ පලස්තීන ඇති වෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වයේ නවතම තොරතුරු පිළිබඳව කතා කරන්න. ඔව් දැන් මේ ඊශ්‍රායලය සහ පලස්තීන පාර්ශවයේ අතර ඇති වෙන මේ අර්බුදකාරී තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පවතිනවා. ඒ කියන්නේ ඊශ්‍රායලය වැඩි දුරට අපිට පේන්න තියෙනවා සංජීවනී ක්‍රමක්‍රමයෙන් මේ පලස්තීන ජනතාවගේ භූමි අත්පත් කරගෙන ඔවුන්ගේ ව්‍යාප්ති වැඩපිළිවෙල එන්නෙන්නම වේගවත් කරලා තියෙනවා වගේම ඒ දැන් එවැනි වැඩපිළිවෙල වලට විරුද්ධත්වය පළ කරන පාර්ශව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අරගන්නට පෙළඹිලා තියෙන බවක් පෙන්වුම් කරනවා. දැන් මේ අපි කතා කරන්නේ මොකද ඊශ්‍රායලයේ අනුගමනය කරන එක්තරා ප්‍රතිපත්තියක් ගැන. ඉවික්ෂන් කියලා කියනවා. මේ ඉවික්ෂන් කියලා කියන්නේ ඊශ්‍රායල් හමුදාව පලස්තීන ජාතිකයේ ගෙදර ඉස්සරහට ආවොත් ඒකේ අර්ථය තමයි ඒ පලස්තීන ජාතිකයාට තමන්ගේ ගෙදර සහ ඉඩම නැති වෙනවා කියන එක. ඔවුන් කරන්නේ ක්‍රමක්‍රමයෙන්
එකක දැන් ඊශ්‍රායෙල් තුල පලස්තීන ජාතිකයන් ජීවත් වෙනවා සුළු පිරිසක්. ඒතර ඔවුන් සතුව වාසස්ථාන තියෙනවා යම් ආකාරක ඉඩකඩ වාසස්ථාන තියෙනවා නම් අනේ මේ තියෙන කියන්නේ ඊශ්‍රායෙල් හමුදාව අර මෙතන ඊශ්‍රායෙලේ ව්‍යාප්තවාදයෙන් තියෙන පලස්තීනවන්ගේ භූමිය අත්පත් කරගෙන ඒක යුදෙව් ජනතාවට ලබා දීමන. එතකොට කරන්නේ අර නිවැසියන්ට පලස්තීන නිවැසියන්ට දෙනවා අවසන් නිවේදනයක් පැය කිහිපයක් තුල ඔවුන්ගේ බඩමුට්ටු අරන් ඉවත් වෙන්න කියලා. යම් මේකින් ඔවුන් එක ඉවත් වෙන්න අසමත් වූහොත් ඒ නිවස ඒ බඩමුට්ටු සියල්ලම එක්ක ඩෝසර් කරලා දාලා ඒ ඉඩම ලබා දෙනවා යුදෙව් ජාතිකයෙකුට. මේක හරියට කියන්නේ පැහැදිලිවම මේ ඉතිහාසයේ පුරා මේක මංකොල්ලයක්. මේ කියන්නේ මේ අහිංසක පලස්තීන වැසියන් අදටත් ඔවුන් 1948 ඉඳලා මේ අපි දකින ආකාරයට ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වුණා. නමුත් අද වෙනකොටත් මේ ප්‍රශ්නය විසඳා නැහැ. මේ පලස්තීන ජාතිකයන්ට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ දිගින් දිගටම නැවත වතාවක් අසනු ලබනවා විවිධ පාර්ශ්ව. මොකද මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම මේ ඊශ්‍රායලය මේ පලස්තීනුවන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම ක්‍රියාවලිය අන්තර්ජාතික වශයෙන් අපි තාම කනගාටු සංජීවනී. ඔය කියන්නේ මානව හිමිකම් ගැන කතා කරන මේ මේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන විවිධ පාර්ශ්ව මෙවැනි සිද්ධීන් හමුවේ අන්තර්ජාතික වශයෙන් ඔවුන් අර නිහඬියාවෙන් පසුවීම අපේ භාෂාවෙන් කියනවනම් සරල සරල සිංහලෙන් කියනවනම් ඔය කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් මේ කියන්නේ නොදක්වා සිටීම කසාය බීපු ගොළු වගේ කියලා කියනවා. අන්න එහෙම ඉදීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ඊශ්‍රායලයේ යම් ආකාරයකින් මේ ප්‍රශ්නය විසඳන බවක් පෙන්වු කරන්න එන්නේ නම් මේක අර මේ ඔබදුවමින් තුවාලයක් වගේ පවතින නිසා. අපිය පෙර කතා කළ අෆ්ගනිස්තානයේ තලිබාන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් අනිපැතෙන් ගත්තාම ඊශ්‍රායෙල් පලස්තීනකට මහා සමානවම තවත් සදේශික ජනතාව පීඩාවට පත් කරපු කාරණාවක් තමයි මියන්මාරය තුල සිදුවලා තිබෙන හමුදා ක්‍රියාකාරකම් කියලා කියන්නේ. සැබෑ ලෙසම වර්තමාන තත්ත්වය කුමක්ද මේ තත්ත්වය? ඔව් දැන් මියන්මාරය ගත්තහම සංජීවනී පෞර්ණීය කාල පකවන පුරාම පුළුල් උද්ඝෝෂණ පැවැත්වුණා. හමුදාව බලය අත්පත් කරගත්තාට පසු දින ඉඳලම වගේ උද්ඝෝෂණ ආරම්භ වුණා. ඉවරට පුරා ක්‍රියාත්මක වුණා. දැන් ඒ ආකාරයෙන් මේ මියන්මාරයේ මේ හමුදා රජයේ හමුදා පාලනය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගටම විවිධ මුහුණුවලින් තියෙනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ දැන් මියන්මාර් පාලනය ජෙනරල් ඔන් හේ සැන් ඊයේ දිනේදී ජාතිය අමතලා කතා කරා. එතෙන්දී ඔහු පෙන්වා දුන්නේ මේ එක් පැත්තකින් මේ මියන්මාරය තුල නීති හා සාමය ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව, ඒ වගේම මාධ්‍ය කරුවන් ත්‍රස්තවාදීන් විදිහට සලකලා කටයුතු කරන බවට මේ මියන්මාර් හමුදා රජයේ ප්‍රධානියා ජෙනරල් ඔන් හේ තැන් සඳහන් කරනවා. දැන් මේ අනුව ගත්තාම මියන්මාර් රාජ්‍ය එක් පැත්තකින් කොරෝනා වෛරසයේ සීග්‍රයෙන් ගොදුරු වීම පවතින. ඉතින් මෙවැනි වාතාවරණයක් සැලකිල්ලට ගත්තාම මියන්මාරය අර දේශපාලනිකව ගත්ත කියන්නේ අවුන් සාන් සුකි මහත්මියගේ පාලනය අවසන් කරන්න ගත්ත දේශපාලන තීන්දුව තුළ යම් ආකාරයකින් හිර වෙලා ඉන්නවා කිව්වොත් නිවැරදි. අයර්ලන්තයට පැමිණි අපූර්ව අමුත්තෙක් පිළිබඳව අපූර්වම දකපු තෝරගත්ත බිලඟට. ඔව් දැන් මේ අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යයේ විවිධ වෙරළ ප්‍රදේශවල මේ අමුත්ත දකින්න ලැබුණා කියලා වාර්තා වෙනවා. මේ එස්එම්සී කෙනෙක් නෙමෙයි, බොහොම බරපතල කෙනෙක්. මේ නමින් කිව්වොත් වොල්රස්. සාමාන්‍යයෙන් වොල්රස් කියන්නේ සීල් මත්ස්‍ය ගණයට අයිති වෙන මේ විශේෂයක්, මේ ක්ෂීරපායි සත්වෙක්. එතකොට මේ වෝල්රස් තරමක් විශාලයි. ඒ වගේ මෙයාට තියෙනවා මේ දළ දෙකක්. දැන් මේ මෙයා ඉන්නේ ඔය ග්‍රීන්ලන්තය, ඒ වගේම අයිස්ලන්තය වගේ උත්තරාර්ධ ගෝලයේ ආසන්න රටවල තමයි මෙයා ජීවත් වෙන්නේ. හැබැයි දැන් මේ අපිට වාර්තා වෙන එක්කෙනා මේ ඇවිල්ලා ඉන්නේ මේ
බ්‍රිතාන්‍ය එක් පැති අයර්ලන්තයේදී දකින්න ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් බ්‍රිතාන්‍ය මේ ආසන්න දූපත් කීපයකම අර වෙරළ තීරයන් කිහිපයකම මෙයා දකින්න ලැබිලා තියෙනවා. මේ අපි ගත්තොත් ජූනි මාසේ ඉඳලම ඒ ආවට කලාපේ සැරිසරනයි. සමහර විට දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් දන්නේත් නැහැ මේ සත්වින් පැමිණීම. පැහැදිලිව මේ අනිත් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ හුදකලාවෙන් මෙයා ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ අය සමූහ වශයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම ඒ තමන් ජීවත් වෙන කලාප වලින් පිටතට යන්නේ නැහැ. ඉතින් ඒ අනුව ගත්තහම මේ වල්රස් කොහොමද මේ අයර්ලන්ත සහ බ්‍රිතාන්‍ය කලාපයට ආවි කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් වරින් වර එහෙම දකින්න ලැබෙනවා සංජීවනී උදාහරණයක් විදිහට ගත්තොත් ඔය මේ උත්තරාර්ධ ගෝලීය කලාපේ ජීවත් වෙන තව සත්වෙත් තමයි ඔය මේ ඕර්කා කියලා අපි අර දැකලා තියෙන්නේ මේ කිලර් වේල් කියලා හඳුන්වනවා. සුදු පාටයි කළු පාටයි ලස්සන තල්මසෙක් ඉන්නේ මේ ඩොල්ෆින්ට වඩා තරමක් විශාලයි. ඔය සඳර්ශන සඳහාත් ඔය මින්මැදුර වල යොදා ගන්නවා එම තල්මස් විශේෂය. ඔවුන් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ඔය මේ උතුරු ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නේ. ඕල්ගස් ජීවත් වෙන කලාපයේ සහ ඒ වගේම දක්ෂිණ අර්ධගෝලයේ ඔය ආජෙන්ටිනාවට ආසන්න මේ චිලි මරුදු තීරේ ජීවත් වෙනවා. මේ ද්‍රවාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා. නමුත් මේ වාර්තා කීපයක්ම පසුගිය කාලේ දකින්න ලැබුණා. ඔය ශ්‍රී ලංකාවට ඔබෙන් මුහුද අපේ ගත්තොත් නිල් තල්මසුන් සහ ඒ වගේම ස්පර්ම් වේල් වගේ තල්මසුන් ඉන්නවා බහුලව දකින්න ලැබෙනවා. මේ ඕර්කා එහෙමත් නැත්නම් කිලර් වේල් වර්ගයේ තල්මසුන් කිහිප වතාවක් ශ්‍රී ලංකාවට මුහුද දකින්න ලැබුණා කියලා වාර්තා තියෙනවා. ඉතින් අර ඒ වගේ කියන්නේ තරමක් පිළිගත නොහැකි සංචරණයන් දකින්න ලැබෙනවා. ඊළඟ කාරණය තමයි වෝරස් ගත්තාම ටිකක් සැරයි. අර ලොකු දල දෙහිකුත් තියෙනවනේ. මේගොල්ලෝ කොහොමත් ඉන්න කොටත් පිරිමි සත්වයේ දල වලින් රණ්ඩු කරගන්නවා. ඉතින් දැන් ඒ නිසා මෙයා එක්ක කටයුතු කිරීමත් ටිකක් බයෙන් තමයි ඔය මේ පුද්ගලයන් ක්‍රියා කරන්නේ. හැබැයි අමුත්තෙක් බවට පත් වෙලා තිනවා, විශේෂ චරිතයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම යව දැක ගන්නත් හුඟ දෙනෙක් උනන්දු වෙන බව තමයි වාර්තා වෙන්නේ. හරිය මෙවැනි පුවත් සමගින් ඊට උදැසන ඔබ හමුවන බලාපොරොත්තු වෙන ඉතින් අද්‍ර සමගින් යන වෙලාව හරි විදේශ පුවත් තුල වාර්තා වන සුවිශේෂීම කාරණා විශේෂ කාරණා කාලින වශයෙන් වැදගත් වෙන බොහෝ දේ ඔබට දැනගන්නට පුළුවන් සිවිදේශ වැඩසටහන හරහා. එනිසා අපි ආරාධනා කරනවා සිවිදේශ Facebook පිටුව හා සම්බන්ධ වෙන්න කියලා පැරණි වැඩසටහන නරඹන්නත් ඔබට හැකියාව තිබුණා. මොකද මේ සියලු තුල අපිට අපේ දැනුම යාවත් කාලින කරගන්න විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් අද විදේශ පුවත් විශ්ලේෂණයට මෙදිරිට පැමිණියේ ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් වඩංගුඩගේ මහතා අයිබොන් ගුරුතුමා. ඉතින් මේ දිනවල විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කොරෝනා වසංගත තත්ත්වය පාලනයට පනවා තිබෙන සෞඛ්‍ය නීති රීති සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් දවස ගෙවන්න කියලා ඔබට ආරාධනා කරමින් ඔබට නිරෝගිමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නවා. අයිබෝවන්.